නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අඤ්ඤදත්ථු හරෝ අමිත්තෝ මිත්ත පටිරූපකෝ වේදිතබ්බෝ වචේ පරමෝ අමිත්තෝ මිත්ත පටිරූපකෝ වේදිතබ්බෝ අනුප්පිය භානී අමිත්තෝ මිත්ත පටිරූපකෝ වේදිතබ්බෝ අපාය සහායෝ අමිත්තෝ මිත්ත පටිරූපකෝ වේදිතබ්බෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්මත තිලෝගුරු භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය එදා පුංචි දරුවෙක් හැටියට අවබෝධයටගෙන පැවිදි බවට පත්ව රහත් ඵලයටද පත්තුණු නීග්‍රෝධ මහරහතන් වහන්සේ තුලින් දිස් වුණු අවස්ථාවේ චණ්ඩාශෝකව සිටි අශෝක රජතුමා ධර්මාශෝක රජතුමෙක් බවට පත් කරන්නට හේතු වාසනා වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළපු අවස්ථාවේ දුන්න සහ ඊතල මිටියක් රැගෙන දඩයමෙහි යමින් සිටි තිස්ස රජතුමාගෙන් ඒවා වීසිවි එසේ නොමෙතිනම් ඒවා ඉවත් කොට දමා එතුමාට ශක්තිය ලැබුණා මේ රට ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීමට, එම ධර්ම රාජ්‍යයේහි රාජ්‍ය නායකයා බවට පත් වෙන්න. දැන් මේ පුංචි නිදසුන් වලින් පේනවා අපිට අපේ රජතුමාගේ කාර්යභාර, එහෙම නැත්නම් ඒ රජ දරුවෝ තිබිච්ච ස්වභාව වලින් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත්ම මිනිස්සයෝ රටට, දැයට, සමයට, සමාජයට, ජනතාවට වැඩදායක පිරිසක් බවට පත් කළේ කවුරුන්ද? මේ ශ්‍රී සද්ධර්මයයි. ඒ සද්ධර්මයේ තුලින් එසේනම් ඔබට වෙනස් විය නොහැකිද? ඔබටත් ඔබේ තිබෙන අර ගති බැහැර කරලා වෙනස් වීමේ හැකියාව සුපින්මත තිබෙනවා. අපි ගති කියලා කිව්වම විශේෂයෙන්ම බාහිර ගතිවල එල්ලී සිටීමයි අපේ සාමාන්‍ය පුරුද්ද. බාහිර වශයෙන් පෙනෙන ඒ ගතිවලින් ඈත් වෙලා අපිට පුළුවන්කම තිබෙන්නට ඕනේ මේ අභ්‍යන්තරයේ තිබෙන, නැත්තම් සිතෙහි තිබෙන සැබෑ ස්වභාවය සොයන්න. හැබැයි බාහිර ගති ලක්ෂණත් සිතෙහි තිබෙන සැබෑ ස්වභාවය මූර්තිමත් කරන බව අමතක කරන්නට එපා. එමනම් ඒවා තුලින්ම එක සැරේට නිශ්චයකට පත්වන්නේ නැතිව අපි තවදුරටත් සැබෑම මිනිසයා කවරෙක්ද කියලා සොයන්නට උත්සාහ කිරීම ශ්‍රී සද්ධර්මයේ තුලින් ඔබට උගන්වනු ලබනවා. දැන් අපි අද කල්පනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි ඇසුරු නිසුරු කරන අය අතරේ ඉන්න තවත් චරිත කීපයක් පිළිබඳව. ඇතැම් චරිත තිබෙනවා එය අම්මා තුල, පියතුමන් තුල, දරුවෝ තුල, ස්වාමියා තුල, බිරිඳ තුල නියෝජනය කරන්නට පුළුවන්. එසේ නියෝජනය කරන ඒ චරිත තුල සමහරක් වෙලාවට මෙවැන්නෙක් ඉන්නට පුළුවන්. මිතුරාගේ අපිටුමුගේ දොර ආදිය තිබෙනවා. අපිටින් කෙනෙක් ඒ තැනට යන්නේනකොට මේවා සියල්ල බොහෝ විට අපි දකිනවා. එහෙම දකින දේවල් තුල බොහෝ වෙලාවට තියෙනවා කියන හැඟීම ඇති කරගන්න. එයාට තියෙනවා. අපේ යාළුවට හුඟක් දේ තියෙනවා. ඒ නිසා මම මොකටද ගෙනියන්නේ? එහෙම හිතලා බොහෝ වෙලාවට Taman හිස් අතින් යනවා. සමහරක් වෙලාවට මේක ගෙදරට උනත් වෙන්නට පුළුවන්. ගෙදර ඇති ගෙදර යමක් තියෙනවා. ඒ හිස් අතින් යෑම විතරක් නෙමෙයි සමහරක් වෙලාවට මේක මේ අම්මගේ අප්පච්චිගේ ගෙදර දැන් ඔබ විවාහ වෙලා බැහැරව ඉන්නේ. අම්මා තාත්තට තියෙනවා මහ ගෙදර තියෙනවා කියන හැඟීම. හිස්සතින් යනවා විතරක් නෙමෙයි එහෙ තියෙන දෙයක් අරගෙන එන්නත් බලනවා. මොකද නෑ ඒගොල්ලන්ට තියෙනවා. අපිටත් තියෙනවා, තමාටත් තියෙනවා. නමුත් අර අයට තියෙනවා කියන මතවාදය තුල ඉඳගෙන කෙනෙක් කරන්නේ කුමක්ද? හිස්සතින් යනවා, තියෙන දෙයක් අරගෙන එනවා. දැන් බලන්න ඔබේ චරිත ස්වરૂපය එසේද කියලා. යමෙකුට යමක් තිබුණත් දැන් හිතන්න ගුණධර්ම ඇති මිනිසෙක්. ඉතින් ඒ ගුණධර්ම ඇති මිනිසයා ළඟට ඔබ ළඟ තියෙන ගුණධර්ම ගොඩ ගන්න කියන එක නේ මා කියන්නේ. ඒ වගේම ඒ මිනිසෙක්ගෙන් ඔබ කවදාවත් ගන්නවද හොඳ ගුණධර්මයක්? අර බාහිර බඩු මුට්ටු වගේ, බාහිර දෙයක් වගේ. දැන් මේෂයක් උඩ පෑනක් පැන්සලක් තිබුණොත් සමහරක් ළමයෙක් ඉන්න බුණා මේක මට හොඳයි. එයාටත් තියෙනවා. හැබැයි යාළුවට දෙකක් තුනක් තියෙන අර්ථයෙන් හෝ නැත්නම් හොඳ එකක් තිබෙන අර්ථයෙන් මේක මට හොඳයි. ඒක අරගත්ත සාක්කුවිත් ගහගෙන ඉවරයි. අයෙත් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මෙවැනි චරිත ලක්ෂණ ඔබට තියෙනවද කියලා. ඒ වගේම නොවැටිනා සුළු දෙයක් ගෙන ගිහිල්ලා. චර වටින්නේ පොඩි දෙයක් ගෙන ගිහිල්ලා මොකද කරන්නේ? බොහොම වටිනා ලොකු දෙයක් ගන්න තමයි හදන්නේ. දැන් අපි සමහරක් විට අඬ ගහනවා එන්න තේ එකක් බොමු කියලා. ඉතින් ප්ලේන් ටිකක් ඔය කියන ඔය බොහොම සරල තේ එකක් අරන් දෙනවා. අරන් දීලා ඊට පහුවෙන්ද දැක්කොත් එහම හක බලාගෙන ඉන්නවා. එයා මට අඬ ගහයිද? මට කිරි තේ එකක් අරන් දෙයිද? මට වෙන එහෙම නැත්තම් දවල්ට කෑම කන්න යන අඬ ගහයිද? අඬ නොගැහුවොත් ඉවරයි. ඊයේ මම ප්ලේන් ටිකක් අරන් දීලා අද නොදැක්කා වගේ හිටියා. අද මට වෙන දෙයකට කතා කළේ නැහැ. දැන් මෙහෙම හිතෙනවා. පුංචි දෙයක් දීලා මහා දෙයක් අපේක්ෂා කරනවා. දැන් හිතන්න ඔබ තුලත් ඉසේ තියනවාද කියලා. මේ කියන්නේ මේක තමයි ඔබ යුතුයකමක් වෙන්න පුළුවන්. යුතුයකමක් හැටියට ඔබ කරන දෙයක් වෙන්න පුළුවන්. ඔබ ගෙදරට ගෙනල්ලා දානවා. පොඩි දෙයක් නෙමෙයි. ඔබ ඇත්තටම යමක් ගෙනල්ලා දැම්ම කියලා ඉතින්. ඕක බලන්න කොච්චර විදිහට උයා පියාගෙන කෑමට ඔබ අපේක්ෂා කරනවාද කියලා. විතක ගෙනාවේ මාළු කුට්ටිය විතරයි. මාළු කෑල්ල විතරයි. නැත්තම් මාළු ඔළුවක්. ඔන්න අද මට තලපත් ඔළුවක් හම්බ වුණා. කෙරෙල ඔළුවක් ගෙනල්ලා දෙන්න පුළුවන්. හැබැයි ඒකට ලුණු මේ මොන හරි දාන මිරිස් 3-5 කිසි දෙයක් ගේන්නේ නැහැ. අරක ගෙනල්ලා බලාපොරොත්තුව ඉන්නව හොඳට රස මස උලින් මේක උයලා හොද්ද හදලා දෙයි කියලා. ඉතින් මේ අපේ සමහර කම්මලා කෑ ගහනවා මේ ඔළුවක් උස්සගෙන ආවේ දැන් මේකට මොනවද දාන්නේ ඔහිගේ ඔළුවද දාන්නේ කියලා. එහෙම්මම අපේ අම්මලා අහනවා. පොඩි දෙයක් ගෙනත් දීලා මහා හොද්දක් අපේක්ෂාවෙන් ඉන්නවා කොස්ගෙඩියක් හරි පළු ගහලා තම්බලා මේකත් එක මට දෙයි කියලා. ඉතින් අර කාන්තාව හතර බටේ දුවන්න එපායි. එක තැනකට ගොරක හොයන්න, තව තැනකට මොන හරි රම්පේ කරපිංච ටික හොයන්න, තව තැනකට තුන පහේ ටික හොයන්න. කොච්චර දුවන්න ඕනද? මෙන්න මේ නිසායි අර සුළු දෙයක් දීලා ලොකු දෙයක් අපේක්ෂා කරන පැත්ත. යුතුයකමක් ඔබ කරලා ඇතම් වෙලාවට මහා දෙයක්. එහෙම වෙන්නට හේතුවත් මම කියන්නම්. එහෙම වෙන්නට හේතුව යුතුයකම් කියන්නේ ඒවා පින්වත සමාජයේ ඉෂ්ට වෙන්නට ඕනේ බැඳීමක් හැටියට. ඒ බැඳීම බඳන්නේ සෙනෙහසයි ආදරයයි. සෙනෙහසයි ආදරයයි නැතිතන යුතුයකම ඉෂ්ට වෙනකොට එතන යමක් සිද්ධ වෙනවා. හැබැයි ලොකු දෙයක් අපේක්ෂා කරනවා. දැන් ගුරුතුමෙක් හැටියට හිතන්න. සෙනෙහසත් එක්ක බැඳුනම ආදරයත් එක්ක බැඳුනම දරුවන්ට කොච්චර හොඳට උගන්වනවද? හිතලා බලන්න. ඒ ඉගෙනීම ඇතම් වෙලට හවසටත් මගේ දූල පුතාලා ඉන්න ඔයාලට කරගන්නට බැරි වෙච්ච පාඩම අදම පැයක් කරන්න. හෙටම එසේ කරනවා ගෙදරට කියලා එන්න. ඒ ටික කරන්න ටියුෂන් එකට එන්න කියලා කියන්නේ නෑනේ. සෙනෙහසක් ආදරයක් තියෙනවනම් අහිංසක දරු පැටවුන්ගෙන් ගෙදරටම ඇවිල්ලා ඇතම් වෙලාවට තව මේ ළමයාට ඒකක් ගන්න පුළුවන්. මෙයානම් හරිම විශ්වාසයි දෙකක් නෑ කියලා අම්මට තාත්තටත් ඇහින්න කියලා 1500 2000ක් ඉල්ලන්න පුළුවන්ද? සෙනෙහසක් තියෙනවනම් ආදරයක් තියෙනවනම් යම් වේතනයක් යම් ආකාරයක කැපකිරීමකට සතුටු දෙයක් ලබන්නට ඕනේ. ඒක දිසාපාමොක් ඇදුරුදු කාලේ පවා තිබුණ දහසින් බැඳී පියලි පූජාවක්. නමුත් සෙනෙහස තියෙනවන රෝගියා බිල්ලට දීලා ආදරයත් එක්ක සෙනෙහසත් එක්ක බැඳිච්ච යුතුයකමක් තියෙනවන තමන්ගේ වරප්‍රසාද ගන්න වෛද්‍යවරයෙකුට කටයුතු කරන්න අන්න ඒ වගේ පැත්තක් තියෙනවා. එහෙමනම් අපි පොඩි දෙයක් දීලා ලොකු දේවල් අපේක්ෂා කරන තැන අන්නර කියන ආදරයේ සෙනෙහස නැති වෙන්නට පුළුවන්. සතරන් චුටි දුවේ පුතේ අම්මේ තාත්තේ හිතන්න. ඒ වගේම බලන්න මෙහෙම තියෙන ස්වභාවයක් ඔබ තුල ගති ලක්ෂණයක් තියෙනවාද කියලා. සමහරකට Tamanට බයක් ඇති වෙනවා. ඒ ඇති වෙච්ච වෙලාවට සමහරක් විට ඔබ වැඩ කරන්නේ අර තවත් කෙනෙක් වෙනුවෙන් එක 16ක් වගේ වැඩ කරනවා. ඒන Tamanට බයක් ඇති වෙලා තියෙනවා. ඒ උනන්ට තමන්ගේ අර පවුලේ වේවා හිත මිත්‍රයාට වේවා බලන්ට එපායි අර බයත් එක්ක ඒ තුල ගැන්නිලා ඉඳගෙන ඔයා තමයි මට එකම සරණ පිහිට ඔබට තමයි මාව ගොඩ ගන්නට පුළුවන් කියලා ඒ විතරක් නෙමෙයි තින් දරදී ආදිනව ඔක්කොම කරනවා. ජොබ් එකෙන් කපලා දායිද උසස් වීම නැති කරයිද එහෙම කියලා තින් ගෙදරටත් යනවා ගෙදර වැඩත් කරනවා පස්සෙන්ම ඉන්නවා මේ ඔක්කොම කරනවා. අන්න එහෙම නිකන් බයදු හැංගීම් තියෙනවද කියලා ටිකක් හිතලා බලන්න. මෙන්න මෙවැනි දේ තිබෙනවා නම් බොහෝ වෙලාවට ඔබේ සිත ඔබට ටිකක් තේරුම් ගන්න පුළුවන් මගේ තියෙන මේ ගති ලක්ෂණ වලින් පෙන්눔 කරන්නේ කවර චිත්‍රයක්ද. මෙහෙමත් හිතන්න. යමක් ලබා ගන්නා අතියෙම්ම යමක් ලබා ගන්නා අදහසින්ම තමන්ගෙන් යමක් කරනවා නම් සාමාන්‍ය මේ සරල සමාජයේ දරුමල්ලෝ හැදීමම අම්මේ තාත්තේ ඔබ රැකී ආරක්ෂාවක් කරලා හම්බ කරගෙන කන්න කියන හැඟීම ඔබට තියෙනවද? නෑනේ බලන්න. ඒ තියෙන උත්තරීතර පූජාව. නමුත් තව කෙනෙක් සමානක් විට ආවාහය විවාහය කරගන්නේ යමක් ලබා ගන්නාටියෙම්මයි. දෑවැද්දමයි. බිරිඳ නෙමෙයි. ඒ මිනිස්සේ ගුණධර්ම නෙමෙයි. දෑවැද්දම ගන්න අටියෙන් බැඳපු ස්වාමි පුරුෂයෙක් න නැත්නම් පිරිමියාගෙන් යමක් ගන්නම මිත්‍රයාගෙන් යමක් ගන්නම ඔබ යාළුවනා න විශ්වවිද්‍යාල දරුවෙක් කැඩෙද හිතන්න. පිරිමි ළමයි මොඩයි ඒගොල්ලෝ අපි කියන දේ කරනවා. ඒ නිසා ටියුස් ටිකක් හොඳට ලියව ගන්නවා. මේ කාලේ පොඩ්ඩක් පෙනෙලා ඉඳගෙන අනිත් අයගෙනුත් රැකිලා ඉන්නවා. ඇයි මට එක්කෙනෙක් ඉන්නවනේ කියලා කිව්වම නෑනේ කරදරයක් හේරියරයක් කියලා ඒ ටික කරගෙන පයින්නවා. අර දරුවා සමහරක් කලකට බැඳීමක් ඇති කරගෙන හිතේ තියාගෙන විතක පිස්සු තත්වයටපත් වෙන්නටත් පුළුවන්. දැන් එහෙම හිතන්න. නිකන් අර තමන්ගේ වැඩේ කරගන්න. ඇයි එහෙම වන්නේ? අන්න එවැනි තත්වයක පුජ්‍යලයක් නම් බුදුහාමුදුරුවෝ ඒ කෙනාට ලස්සන නමක් දුන්නා අඤ්ඤ දත්තුහර. මතක තියාගන්න අඤ්ඤ දත්තුහර. අම්මේ තාත්තේ පුතෙක් දුවෙක් හරි ඉන්නවනම් වැඩක් කරගන්න වැඩ කරලා දෙනවා. හැබැයි යමක් ගන්න හෙට ට්‍රිප් එක යන්න ඕනේ කියලා හිතාගෙන ඒකට පණන් අතර ඉල්ල ගන්න ළඟට ඇවිල්ලා මිරිසුත් ලියලා දෙන්න පුළුවන් අඹරලා දෙන්න පුළුවන් පොල් ටික ගාලා දෙන්නට පුළුවන් කඩේ යන්නද අම්මේ කියලා අහලා කඩේ යන්න පුළුවන් අඤ්ඤ දත්තුහර පුතා හිතන්න. ඒ නිසා ඔන්න ඕවා තමයි අපිට ඉතා වැදගත්. පුජ්‍යලව හැරෙනකොට තේරුම් ගන්නට පුළුවන්. තවත් විදියකින් හිතන්න. සමහරක් වෙලාවට එනවා පුජ්‍යලේ එයා හදිසියක් වගේ. හදිසි උවමනාවක්. එහෙම උවමනාවක් තියෙන අවස්ථාවක අපි තුමු Tamanට කියලා හදිසියක් ඇති වෙලා තියෙනවා. අපි යනවා ගිහලා කියනවා මේ මට මේම හදිසියක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් වුණොත් හොඳයි. ඔබට පුළුවන්ද මේකට පිටක් වෙන්න. මේක පවුල තුලත් බාහිර සමාජයේත් වෙන්නට පුළුවන්. එතකොටම කියවෙනවනම් තව ටිකකට කලින් කීවනම් ඔක කොහොම හරි කරගන්න තිබුණා. ඔන්න ඔහොම කියන කෙනෙක් ගැන හිතන්න. මේ හොඳටම තියෙනවත් එක්ක අපි වෙනවා. එහෙම නැත්නම් එයාට ඒකට හොඳට කාලය තියෙනවා. එයාට ඒ දේ කරන්න පුළුවන්. නමුත් අපිට වෙච්ච හදිස්සියක්. අපිට ඒ දේ මේ මොහොතේ කරගන්නට ඕනේ. අපි එහෙම තියෙද්දී ගෙදරකම උපයන්ට වේවා දරුවන්ට වේවා සමාජයේ ගත වේවා ආයතනයක වේවා මෙවැනි දෙයක් අපිට අවශ්‍ය වෙන විටකම කෙනෙක් කියනවනම් තව ටිකකට ඉස්සෙල්ලා ආවන මේ දැන් මම මේ බැංකු ගිහිල්ලා ආව විතරයි මෙයා මම මේ දැන් මේ මාකට් ගිහිල්ලා මම මේ දැන් මහත්තයට සල්ලි ටික දුන්නේ නිකන් හිතන්න. එහෙම අපි තියනවාද කියලා ගති ලක්ෂණ මම මේ හොඳයි නරකයි කියන්නේ යනවා නෙමෙයි නිකන් හිතන්නේ එහෙමද කියලා. ඒ වගේම සමහරක් වෙලාවට කෙනෙක්ව මග හරින්නටම බෑ. එයා මග හරින්නටම බෑ. ඒ නිසා කියනවා නෑ අපි පස්සේ බලමු. සලකා බලන්නම් කියලා කියනවනේ. ඒක මං සලකා බලන්න. ටිකක් හිතලා බලන්න ඔහොම ඒවා ඔබෙන් කියවෙනවද කියලා. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි දෙන්න ඉල්ලලා ඒ දේ දී ගන්නට නොදී ඉන්නට බෑ. දැන් අපි තුන් අම්මා ඉල්ලන්නේ ඒක, තාත්තා ඉල්ලන්නේ, නැත්නම් නෝනා ඉල්ලන්නේ, මහත්තයා ඉල්ලන්නේ. ඒ නිසා නොදීම බෑ. ඒ නිසා නිෂ්පල දෙයක් දෙනවා. අනේ ඒ දේවල් නම් නැහැ, පුළුවන් නම් මෙන්න මේක අරන් යන්න. අපි හිතමු නිකන් මුදලක් අවශ්‍ය තැනකට මුදලක් ඉල්ලනවා කෙනෙක්. ඒක මේ නොදෙන්න නෙවෙයි දෙන්න. නමුත් ඒ කියනවා එහෙමනම් නැහැ. නමුත් මෙන්න මේ 1/2 කිලෝවක් තියෙනවා මේක අරන් යන්නකෝ. ඒතර අවශ්‍යතාවයට එහා ගිය දෙයක් මෙන්න මේ ඩිංග හොදි ඩිංගක් තියෙනවා අක්කේ අරන් යන්න. ඒ මනුස්සට හොදි නෙමෙයි ඕනේ. ඒ මනුස්සයාට ඕනේ නැත්නම් මෙලක දරුවාගේ උපකාරක පන්තියට 54ක් දීලා යවන්න. ඒක ඒ වෙලාවේ නැහැ. තව ටිකකින් හවසට මහත්තයා ආවම ඉල්ලලා දෙන්නට පුළුවන්. අන්න එවැනි අවස්ථාවක නිෂ්පල දෙයක් දෙනවනම් හිතන්න තමනුත් Tamanටත් එහෙම කරන්න සිද්ධ වුණාද කියලා. ඒ වගේම යම් කිසි විදියක පරිමසා ගත හැකි දෙයක්, ඒ කියන්නේ යමකට නිෂ්පල දෙයක්, තරම්වත් දෙයක් නොදී, එහෙම තරම් දෙයක්වත් නොදී එවැනි කාර්යයකට උත්සාහවන්ත නොවි අපි තුන් මළගයක් සත්පුරුෂ පින්නද අපිට එතෙන්ට ගිහිල්ලා සහභාගී වෙන්න පුළුවන්. ඒ සහභාගීත්වය තුළ ඒ කෙනාගේ හිත හදන්න පුළුවන්. එසේ සිත හැදීමක් තරම්වත් කාර්යයක් අපින් කෙරෙන්නේ නැත්නම් වචනයෙන්ම පමණක් අපි ඉන්නේ පුරුෂයෙක් වෙලා. වචනයෙන්ම පමණක් නම් බිරිඳ කියලා කියයි. සමහරක් වෙලාවට කියනවා මේ නූල්පටකින් ඇඟිලි දෙක ගැට ගහපු පමණින්ම ඔබගේ බිරිඳද නොවේ, පුරුෂයාද නොවේ. වචනයකින් පමණක් එහෙම ඉඳලා පළක් නෑ. වචනයට පමණක් දරුව වෙලා පළක් නෑ. වචනයට පමණක් මිත්‍රයෝ වෙලා වැඩක් නෑ. එහෙමනම් අන්න එවැනි ඇත්තන්ට අපි කියනවා වචී පරමයත්තු කියලා. වචනයෙන් පමණයි. වචී පරම. මම කරන්නම්, මම දෙන්නම්, ඔය කියන විදිහේ වචන තුළ ඉන්නවා. කවදාවත් මේ සමාජයට, රටට වැඩදායක දෙයක් වෙන්නේ නැහැ එවැනි ඇත්තන්ගේ. ඒ නිසා හිතන්න තමන්ගේ ගති ලක්ෂණ ටිකක් ඒ පැත්තට යොමු වෙලාද? එහෙමනම් තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු වචනේ මොකද්ද? වචී පරම පුජ්‍යලයා. ඔය සමහර කප්පච්චිලා ඉන්නවනේ. අද නැහැ, හිත දෙන්නම්. අද නැහැ, හෙට දෙන්න. ඔය පැත්තටම යන්නේ. හරියට බාලගිරි දෝෂය වගේ. අද නොව හෙට. ඉතින් ඒ නිසා අපි ටිකක් කල්පනා කළ යුතු වෙනවා. මගේ වචනයෙන් පමණක් නෙවෙයි, මා මේ රටට, දයට, සමාජයට ක්‍රියාකාරීවම හොඳ මිත්‍රයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ කියලා. දැන් හිතන්න මෙහෙම අයහපත් වැඩට ඉඩ දෙන කෙනෙක්. අයහපත් වැඩ කරනකොට හරි හොඳයි නේ, ෂෝක්. ඔහොම කරගෙන යා. අපිට තියෙනවනම් කියන්නකෝ. අපිත් පොඩි උදව්වක් දෙන්න. මොකටද මේ? නරක දෙයකට. සමහරකට උදව්ව දෙන්නේ ඒක ඒ කරන දෙයින් කොටසක් තමනුත් භුක්ති විඳලා. අපිට මත්වතුර පෙරෙනවා. ලාභයිද? කොහොමද? පොලිසියෙන් පනින්නේ නැද්ද? කීයක් පගාව දෙනවද? එහෙමනම් අපි කාලා බීලා මිඳමුනේ. නරක දෙයට අතහිත දෙන හැටි. කසාදයක් බැඳලා අපිටම කෙනෙක් ඒකෙන් අත මිදෙන්න යනවා. ඇත්තද? හරි ෂෝක්. ඉන්න බැරි නම් අයින් වෙන්න. මොකටද? අන්න එතෙන්ටත් දානවා. මූද ඉන්නේ එකමාලුවද? මෙවැනි පැත්තකට හිත යොමු කරනවා. ටිකක් හිතන්න. ආයුධ සන්නද්ධ කරනවා. මමත් අනේ ගෙදරින් ඔහම බන බැනගෙන ආවා. මම 2යි කිව්වේ කාලක් දාගෙන ගිහිල්ලා නෝන පැත්තකට ගියා. දැන් එවැනි දෙයකට ආයුධ සපයනවා නම් මිත්‍රයෙක්, ඒ එවැනි පුජ්‍යලයා කවුද? හිතන්න ඔබත් එවැනි හැඟීම් තියෙන කෙනෙක්ද? නරකකට උල්පන්දම් දෙනවද? කාගේවත් පවුලක් කඩා ඉසුරවන්නට? නැත්නම් තමන්ම අපිටම තවත් තැනක කාන්තාවක් විවාහ වෙලා ඉන්නේ. කසාද බැඳපු කාන්තාවක්. එවැනි කාන්තාවක් එක්ක නරක සිතෙන් කතා කරනවනම්, නරක සිතෙන් ඇසුරක් ප්‍රාර්ථනා කරනවනම්, එතන තමත් දරුවෙක් බිරිඳක් අත්හැරලා දාවලා තමන්ට පුළුවන් ද ඒ බිරිඳව තමන්ගේ විවාහයට අරගන්න? බලන්න එවැනි මිනිස්සෙක් කොයි තැනටපත් වෙයිද කියලා. මොකද්ද ඔතන තියෙන බැඳීම? කල්පනා කරලා බැලුවොත්. ඒ වගේම සමහරක් වෙලාවට තමන්ගේ ජීවිතයේ අපිට පුළුවන් ශක්තිය ලැබෙන්න පුළුවන්. මිත්‍රශීලී භාවයටපත් වෙන බොහොම ශක්තියක් තියෙන්නට පුළුවන්. අඬ දඹර වෙලා පහර දීලා ඒ කාර්යයන් කරන්නට. නමුත් අපි සරලව තේරුම් ගත යුතු දේ තමයි තමන්ට අර අවඩ දේ සිද්ධ වෙනකොට, තමන්ට නරකක් වෙනවා කියලා හිතනකොට තමන් ඒ නරක අවැඩදී අන්‍යයන්ගෙද්ද ආයුධ සන්නද්ධ වෙලා සමාජයේ විනාශ කිරීමට යොදවා ගන්නවා නම් පින්මත ඒ චරිත ගැන ටිකක් පරිස්සම් වෙන්නට ඕනේ. සමහරක් වෙලාවට යහපත් වැඩට ඉඩ දෙන්නේ නැහැ. හොඳ දේවල් කරන්න ඉඩ දෙන්න. ඔබ කරලා වැඩක් නැහැ. කවුද මේ අනේ ඔහොම වෙලාවට ගෙදර යන්නේ? කාන්තාවන්ට බය වෙන්න එපා. හිතලා බලන්න. බිරිඳට ඔච්චර බයයිද? ඉන්නකො ටිකක් මෙහි අපි ටිකක් ඔය මොනවා හරි කාලා බීලා යන්. කසාද බැඳනම් මගේ පුතේ හිතන්න ඒ ගෙදර කෙනෙක් ඉන්නව බිරිඳක් හැටියට බලාගෙන. සමරකට බිරිඳ ගෙදර. සමරකට ගෙදරටම යනව යාළුවෝ ටිකත් එක්ක. ඒ බිරින්දෑවරු රෑ 1 2 වෙනකන් ඔහෙ බලාගෙන ඉන්නවා, තම්බනවා, උයනවා, බදිනවා. යාළුවෝ ටික මොකද කරන්නේ? නරකක් නේ. අනේ ඇත්තටම මත්වතුර ටිකක්වත් බොන්නේ නෑ. එහෙම බිව්වේ නැති උනාට සමහරක් වෙලාවට ඒගොල්ලෝ නිකන් යාළුවන්ගේ දේවල් කතා කර කර hina වෙවි කොක්හඬ තලනවා. ඒ තත්ත්වෙටපත් වෙලා ඒ තම තමන්ගේ ගෙවල් වලින් දුරකතර වලින් කතා කරලා අහනෝ එන්නේ නැද්ද කියලා. ගෙදර මිනිස්සු නිදියන්න විදිහක් නැතුව බලාගෙන ඉන්නවා. මොනවද පුතේ? ඒ දේවල් වලට උල්පන්දම් දෙනවා නම් යම් කෙනෙක් මිත්‍රයෝ හැටියට එකතු වෙලා, යාළුවෝ හැටියට එකතු වෙලා ඔහේ කතා කර කර ඉන්නවා නම් ටිකක් හිතන්න. ඒ වගේම ගෙදරකට එහෙම යන්න ඕන නැහැ. එහෙම බය වෙන්න එපා කියලා කියනවා නම්, අපේ යාළුකම නැති කරගන්න එපා ඔය අලුත ගෙන ආපු බිරිඳ නිසා කියලා කියනවා නම්, එහෙම නැත්තම් සමහරක් වෙලාවට ඉවිනි දේවල් වලට උල්පන්දම් දෙන අපේ යකුදුරුන් නැහිලත් ඉන්නවා. නැත්නම් අනවින කොඩි විහිද කරන ඇත්තොත් ඉන්නවා. එවතන ශාස්ත්‍ර වලින් ඒවා විනාශ කරන්නට උල්පන්දම් දෙන ඇත්තෝ ඉන්නවා. පොල් ගහන්න, එහෙම නැත්නම් නූලක් පන්නවන්න, එසේත් නොමෙතනම් මෙන්න මේ ටික ගෙනහිල්ලා දාලා දෙන්න තේකට මේ විදිහේ දේවල් කරන අය පව ඉන්නවා. කවුද මේ මිනිස්සු කියලා ටිකක් හිතන්නට ඕනේ. යහපත් ජීවිතයකට ඇත්තටම කියනවා නම් තරුණ දරුවනි මතක තියාගන්න, කසාදයක් බැඳලා අපිට ඉන්න දෙන්නේ නැහැ. ප්‍රේමණීයව බැඳිලා ප්‍රේමයෙන් ඉන්නට දෙන්නේ නැහැ. ඉවෙනි පුජ්‍යලයන් කවුද? එවැනි ඇත්තෝ කවුද කියලා ටිකක් හිතන්න. ඒ වගේම තමයි ඇතිතන ಗುಣ කියනවා, නැතිතන බනිනවා. ඇතිතන මූණට බලන්ට එපාය, හරිම හොඳයි. ඒ වුණාට නැතිතන නුගුණමයි කියන්නේ. මෙන්න මෙවැනි චරිත ලක්ෂණ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයාට කියනවා අනුප්පිය භානි. අනුප්පිය භානි මතක තියාගන්න. අරව අහලා මේ වචනේ කියන්න. ඔයා නම් අනුප්පිය භාණී කෙනෙක්. මගේ මූණට ඔහොම කිව්වට මන් දන්නව නැතිතන කියන හැටි. ඒ ටික හිතට ගන්න. ඒ චරිත හඳුනා ගන්න. අඳුනගන්නේ අනුන් තේරුම් ගන්නට වඩා තමාව තේරුම් ගන්න. තමනුත් එවැනි තත්වයටපත් වෙනවාද? මෙන්න මේක ටිකක් හිතලා කල්පනා කරන්න. ඒ වගේම මත්පැන් ආදී සුරාවට සූදුවට කාට හරි උදව්පදව් කරනවා නම්, නාඩගම් ඔය අරව මේව බලන්න ඇද ගියාගෙන යනවා නම්, අකාලේ විශේෂයෙන්ම වීති සංචාර ආදී දේවල් කරන්න. මේ කාලේ ඔය සංගීත සම්දර්ශන බලන්න යන හැටි, අර හිතේ දාන හිස්සාවරණය පිටිපස්සට දාලා ඒක මොකක්ද අර ඉස්සරහට එන්න ඕන කෑල්ල පිටිපස්සට හරවගෙන බාජු වගේ අමුතු සර්ට් කලිසම් ටිකක් ඇඳගෙන ඒවයි ලුමිනස් කලර්ස් ඒ පැත්තට මේ පැත්තට මන් දන්නේ පාටිද මොනවද කියලා අලවගෙන මොන සූස්ද කියලා ඒවා ටිකක් දාගෙන අර මොනවද අඟර දඟර දාන්න පුළුවන් විදිහට බ්‍රේක් ඩාන්ස්ද මොනවද කියලා ඒ දාන ඒ විදිහට නේ යන්නේ. මොකක්ද පුතේ? ටිකක් හිතලා බලන්න. දැන් මෙන්න මේ දේවල් වලට නිරන්තරයෙන් අඬ ගහනවා නම්, නරක දේට අඬ ගහනවා නම්, එවැනි පුජ්‍යලයට අපි කියුවා අපාය සහාය. මේක දූල අතරෙත් ඉන්නවා, පුතාල අතරෙත් ඉන්නවා, පුරුෂය අතරෙත් ඉන්නවා, බිරින්දෑවරු අතරෙත් ඉන්නවා. අනේ මේ එන්නකෝ අපේ ගෙදර මහත්තයා ඔන්න ඔය හිටපු දෙයින් මේ ඉස්කෝලේට දරුවා ගෙන ආපු වෙලාවේ අපි චුට්ටක් ගිහින් ඔන්න ඔය කතා කර කර ඉඳිමු. අපි යන් ඩ්‍රයිව්-ඉන් පුහුණුවකට මහත්තයාට ඕවා කියන්න ඕන නෑ. අපි යන් අතන තියෙනවා මෙහෙම මෙහෙයුමක්, අපේ ආගමික ආයතන වල වගේ නෙවෙයි. ඒගොල්ලෝ ඉඳගෙන දිගටම කන්නලව් කරනවලු, අනේ අපිට සැපම ප්‍රාර්ථනා කරනවලු. අපි එවැනි තැනකට යා අපේ උතුම් දහම් මොනවා වුණත් කමක් නැහැ, අපි ඒ පැත්තනොත් බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට එවැනි පැතිවලට කවුරු හරි අඳ ගහනවා නම්, තහනම් ගස්වල ගෙඩි කන්ට පොළඹවනවා නම් මතක තියාගන්නම් මේ ඒ කෙනාට අපි කිව්වේ අපාය සහායක පුජ්‍යලයා කියලා. අපාය සහායක පුජ්‍යලයෝ. එහෙමනම් අපි දැන් පුජ්‍යලයෝ 4 දෙනෙක් ගැන කියලා දුන්නා. ඔන්න සමාජයේ තියෙන චරිතත් එක්ක අඤ්ඤ දත්තුහර, වචී පරම, අනුප්පිය භාණි, අපාය සහාය. මේවට විරුද්ධව කටයුතු කර නැත්නම් අපි කියනවා හොඳ මිත්‍රයෝ කියලා. ඒ අය ඕනේතරම් අපේ සමාජයේ අපිට හමු වෙනවා. මේ වැරදි වලින් අත මිදෙච්ච යහපත් ජීවන රටාවල් ඇති බුද්ධ දේශනාවේ පමණක් නෙමෙයි අපේ උතුම් ආගම්වල උගන්වන ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ඇති ඇත්තෝ බලන්න විටකදී අපේ දූ දරුවෝ අපේ සමාජයේ මේ තත්ත්වවලට මුහුණ දීලා නැද්ද කියලා වෙලාවකට අපි කතා කරනකොට කියන දෙයක් තමයි හාම්දුරුවන්ට වේවා පූජකතුමන්ට වේවා අනේ අපේ හාම්දුරුවනේ අපේ සම්බන්ධයේ කඩා කප්පල් කරලා දැම්මේ සමහරක් වෙලාවට මිත්‍රයෝ අපේ අසල හිටපු අයම තමයි අපිත් එක්කම හිටපු අය තමයි අපි ප්‍රපාතයට ඇදලා දැම්මේ මට මේ තත්වයට පත් වෙන්න සිද්ධ වුණේ මම මේ පවුලේ කෙනෙක් එක්ක එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගත්ත නිසා දැන් බලන්න පවුලේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. සහෝදරයෝ ටික හාමුදුරනේ මාව විනාශයටපත් කළා. ඒගොල්ලෝ හැදුනා මම පාරට වැටුණා. අපච්චිට බලන්න ඔහොම කියන අවස්ථා කොච්චර තියෙනවද කියලා. එහෙනම් මිත්‍රයා කියන කෙනා පුතේ දුවේ ඔබට පවුලක ඉන්න හොඳම මිත්‍රයා කවුද? රත්තරන් බුදු අම්මයි, බුදු තාත්තයි. ඊට එහාට ගිය කෙනෙක් ඉන්නට පුළුවන් කමක් නැහැ. හිතලා බලන්න. ඒ තමයි හොඳම මිත්‍රයෝ. එමන ඒ තුල රඳන ඔබට පුළුවන්කම ඇති වෙන්නට ඕනේ තමන්ගේ ජීවිත යහපත්සේ අනුගාමික ජීවිත බවට පත් කරගන්න බුදුහාමුදුරන්ගේ වේවා උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේලාගේ මේ චරිත ලක්ෂණ තේරුම් අරගෙන හිතන්න දුවේ විතක මෙන්න මෙවැනි හැඟීමක් ඔබට ඇති වෙන්නට පුළුවන් කෙනෙක් නරකට ඇබ්බැහිච්ච පුජ්‍යලෙක් ඉන්නවා එයාම අපි ගොඩ ගන්නට ඕනේ එයා කුඩු ගහනවා නරකට හැම දෙයක්ම කරනවා ඒනට ඔබේ හිතේ තියෙන ලොකු කරුණාවක්. දැන් බලන්න මේ දරුවෙක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වදාරනවා වගේ සමාජයේ නරකයි කියන අසම්මත නොයිකුත් දේවල් තියෙනවනම් ලෝකේ ඒ හැම දෙයකටම පෙළඹිලා ඉන්න ඒ තරුණ ජීවිතය මට බේර ගන්නට ඕනේ. මේ දැන් කෙනෙකුට කරුණාව ඇති වෙලා තරුණ ජීවිතයක් පිළිබඳව එයා යාළුවන් එක්ක එකතු වෙලා මත්පැන් දුම්පානයේ රස විඳින කොටිම්ම කිව්වොත් හාමුදුරුවනේ ඒක කියන්න බැරි වචන ප්‍රමාණ යොදලා තියෙනවා හැම දෙයක්ම භාවිතා කරන කෙනෙක් කියලා මේ තරුණ දුවෙක් කියනවා. එහෙමත් කියන ගමන් කියනවා ඒ ආදරේ මැති මිය යන්න උනත් මට පුළුවන් කියලා. දැන් පුතේ ඔය කොතැනද ඔබ ඉන්නේ? දැන් ඔබ දන්නවා ඒ තරුණ ජීවිතේ නරකට ඇබ්බැහි වෙලා අම්මට ගහනවා තාත්තට බයිනවා නැත්තම් මව්පියෝ ගණන් ගන්නෙ නෑ සලකන්නේ නෑ සියල්ලම කරලා දැන් මේ ජීවිතයට ඔබ ආදරය කරනවා කියලා කියන්නේ මොකක්ද ඔබට ඇති වෙලා තියෙන එක්තරා කරුණාවක් මම මේ මිනිස්සයව ගොඩ ගන්නට ඕනේ පුතේ කෙට කිරිල්ලි කියලා කිරිල්ලයක් පුංචි කිරිල්ලයක් වඳුරෙක් ඉන්නවා මේ වඳුරා වහින කාලෙදි කියනවා ගයක් හදාගන්න ඕනේ කියලා දැන් වහින කාලයට ගේ හදා ගන්න ඕනේ කියලා කල්පනා කරන වඳුරා පායන කොට මොකද කරන්නේ ගේ හදාගන්නේ නැහැ. ඒතර මේ කිරිල්ලිය අර වඳුරට ගිහිල්ලා කියනවා මේ ඔයා වහින කොට විතරයි ගෙවල් ඕන කියලා කියන්නේ. කරුණා කරලා අනේ ගයක් හදමුකෝ. ගයක් හදමුකෝ. දැන් මේ පායන කාලේ කියලා කන ළඟින් එහාට පියාඹිනවා මෙහාට පියාඹිනවා. වඳුරට මල්ල කරදරේ ළඟින් යනකන් ඉඳලා පැනපු ගමන් අල්ලගත්ත කිරිල්ලි වාතින් අල්ලගෙනලා බෙල්ල කඩලා බිම දැම්මා. කිරිල්ලියේ පුතේ දුවේ මේ විනාශයට යන්නද හදන්නේ ඔය සත්ව කරුණාව තියෙනවනම් මගේ දෝණි කලයුතු දෙයක් තියෙනවා මේ අපේ සමාජයේ සමස්ත දරුවෝ මේම හිතනවා කරන්ට තියෙන දේ තමයි දුවේ අපි හොඳින් ඉගෙන කියාගෙන ඉහළට ඇවිල්ලා සමාජ ශෝධන ක්‍රියාවලියක් ඇති කරමු දුවට පුළුවන් පොලිසියට බැඳෙන්න හොඳ පොලිස් නිලධාරිනියක් වෙලා කුඩු මත්පතුර දේවල් නැති කරන්න ක්‍රියාත්මක වෙන්න වෛද්‍යවරියක් වෙලා කරුණා කරලා මෙවැනි සමාජයේ ගොඩ ගන්න බලන්න හොඳ සමාජ සුධාරකයෙක් බවට පත් වෙලා හොඳ ගුරුතුමියක් බවට පත් වෙලා මෙවැනි තත්ත්වවලට දරුවා පත් නොවෙන කටයුතු කරන්න අන්න සැබෑ කරුණාව ඒ කරුණාවටපත් වෙන්නට නැතුව ගිහිල් ඉවර වෙලා නෑ එයාගේ අම්මත් නෑ තාත්තත් නෑ අම්මලා කිව්වට අම්මයි තාත්තයි දෙන්නම නැති නිසා ඔය අපේ අම්මා අප්පච්චිටත් හොඳට සලකයි මටත් හොඳට සලකයි පුතේ දුවේ සලකයි නැත්තේ නෑ හැබැයි අනිත් පැත්තටත් ඒ වගේම වැටෙන්නට පුළුවන්. ඒ නිසා ටිකක් කල්පනා කරලා බලන්න අපි ආශ්‍රය නිශ්‍රය කරන ඇත්තෝ සමහරක් වෙලාවට සහෝදරත්වය. දැන් සමහරක් අපේ තාත්තලා ඉන්නවා, අම්මලා ඉන්නවා, Tamanට මොනවා කළත් ඒ සහෝදර සහෝදරියෝ ඒ මැත්තේම තමයි. දැන් මේ එක අප්පච්චි කෙනෙක්ගේ හැටි බලන්න ඒ තාත්තාට අසනීපයක් වෙලා ආරෝග්‍ය ශාලාවේ ඉන්නකොට එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි සතෙක් එහෙම දෂ්ට කරලා කියලා එහෙම වෙලා ඉන්නකොට අනිකුත් සහෝදර සහෝදරියෝ කිරිපැණි කාලා කැවිලි ආදී උයලා කනවා. මොකද මේ මිනිස්සයා මැරෙයි කියලා. නමුත් මේ පියතුමා සුව වෙලා ගෙදර ආවම ඒ කරන්නේ කාටද? අර අයටමයි. ඒ අයගේ දරුවන්ටමයි. සමහරකට තමන්ගේ දරුවෝ ලොකුනේ. තමන්ගේ දරුවන් දිහා බලන්නේ නැහැ. ඒ පැත්තටම යොමු වෙන්නේ. අනේ හාමුදුරුවනේ මේ එක දරුවෙක් කියනවා තාත්තාට මොනවා කළත් එයා ඒව ගණන් ගන්නෙ නැහැ. අම්මාට බනිනවා. සමහරක් වෙලාවට තමන්ගේ පැත්තේ සුද්ධ කර කර ගෙදර මිනිස්සුන්ට මහා වද දෙනවා. හිතන්නේ මේ මොකක්ද? සහෝදරත්වයේ උනත් තියෙන්නට ඕනේ නැත්තේ නෑ. හැබැයි නරකටත් අපි හුණු ගන්නවනම් අයහපත් දෙයටත් හොඳයි කියලා කියනවනම් ඒම අයහපත කරන්න බඩ බැඳගෙනම කරනවනම් අප්පච්චි ඒකෙන් දුක් විඳින ඇත්තෝ ඉන්නවා. සහෝදරත්වයේ ඊට උතුම් නැත්තේ නේ. නමුත් තමන්ගෙන් යැපෙන්නන් ටිකත් ආරක්ෂා කරගන්න ඕනේ. ගේ දොර හදා වඩා ගන්නට ඕනේ. ඉස්සරහට යන්නට ඕනේ. අර නරක අයත් එක්ක හැප්පිලා කියන්න නෙමෙයි මං කියන්නේ. ඒ අයට දඬුවම් සපයන්නට කියලා නෙමෙයි කියන්නේ. නමුත් ටිකක් හරි ඈත් වෙන්න බලන්න. මොනවත් නොකලත් කමක් නැහැ. පවුලේ අයගේ මනස හදන්න. තමන්ගේ දරුවෝ දුක් වෙනින්දි, තමන්ගේ බිරිඳක් දුක් වෙනින්දි. අම්මේ ඔබටත් එක්කයි කියන්නේ. සමානකට ස්වාමියා දුක් වෙදිද්දි, තමන්ගේ දරු පැටව දුක් වෙදිද්දි, අර තමන්ට සියලු අපල විපල සිද්ධ කරන ඇත්තෝ නියම ග්‍රහයෝ. අඟහරුද නැත්තම් ඔය කුජද, බුදද, ගුරුද, සිකුරුද, රාහුද, කේතුද ඔක්කොම අල්ලපු වැටේ තියාගෙන ඒගොල්ලන්ට හොඳ කේකියා, ඒගොල්ලන්ට යහපත කේකියා, ඒගොල්ලෝ වර්ණනා කර කර ඒ පැත්තෙම ඉන්නවට වඩා ඒ අතට අයහපතකුත් කරන්න එපා. මෛත්‍රී කරන්න. හැබැයි තමන්ගේ පවුල ගැන හිතන්න. ඒක තමයි හොඳම මිත්‍රත්වයේ සිද්ධවන්නේ. ඒ තුලයි. එසේ නොමැති වුණොත් ලොකු ගමනක් යන්නට බැරි වෙනවා. පවුලක් හැටියට ගොඩ නැංවෙන්නට බැරි වෙනවා. බලන්න දුවේ. ඔබ ලේලියක් වෙන්නට පුළුවන්. මේ සමස්ත සමාජයක් මා මේ පෙන්වලා දෙන්නේ. විතකදී අම්මලා දරුවා හදන ලොකු බලාපොරොත්තු ඇතුව. ඒත් එක අම්ම කෙනෙක් කියනවා ස්වාමීනි දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒත් මා ඉවසා සිටියා කවුරු නිසාද? තමන්ගේ ස්වාමි පුරුෂයාගේ බීමත්කම. අවුරුදු 19ක් ගුටි කකා බැට කකා හිටියා. ඇයි? හොඳ මිත්‍රයෙක් නොවන නිසා ස්වාමි පුරුෂයා. හොඳ මිත්‍රයෙක් නෙවෙයි. නමුත් අම්ම සකී භාර්යා. ඉතාමත්ම හොඳ කල්යාණ මිතුරියක් හැටියට, යෙහෙලියක් හැටියට තම ස්වාමියාගේ සියල්ල ඉවසාගෙන හිටියා. සියල්ල ඉවසාගෙන හිටියා. ඔන්න මිත්‍රයන්ගේ හැටි. යහපත් කෙනාගේ හැටි බිත්තියේ ඇඳපු චිත්‍රයක් වගේ. කවදාමත් පිටු පාන්නේ නැහැ. පොඩි දෙයට පැන දුවන්නේ නැහැ. දැන් අපි කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. කාන්තා විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? මහත්ය එකයිද ගැහුවේ දෙවෙනි දවසේ දික්කසාද වෙන්න. ඕක තමයි දැන් විමුක්තිකාමීන්ගේ කියමන. කරුණාකර මෙන්න මෙහෙම කරන්න. ගුටි කන්ට එපා, බැනුම් ගන්න එපා. දැන් ඉන්න උපාසකම්මලාට ඔය සාධික වත්තේ, ඉන්සල් වත්තේ, පොල් වත්තේ, තේ වත්තේ, රබර් වත්තේ, මොනවද කුරුඳු වත්තේ ඕන කරලා තියෙන්නේ මිනිස්සු මිනිහලව්ව උයවගෙන කන්න. ඕක තමයි ලොකුම විමුක්තිය. ලොකුම කාන්තාවර ප්‍රසාදය. මහත්යට කැම ටිකක් උයලා දෙන එක තමයි පුරුෂාධිපත්‍යයට යටත් වීම. අනේ මේ ගුටි කකා හද්ද දුක් විඳින මගේ රත්තරන් බුදු අම්මේ ඔබ හොඳ මිතුරියක්. ඔබ හොඳ යෙහෙලියක්. ඒ නිසා ඔබ සතුටු වෙන්න ඔබේ දරුවන් ටික ඔබ හදාගත්තා. ශක්තිමත් වුණා. ඔබ දරුවන්ටත් මිතුරියක් වුණා. දාලා ගියේ නෑ නේද අම්මේ? බලන්න හැම අම්මේ කෙනෙක් මේ මෙතලා මොන දේ තිබුණත් අම්මේ ඔබ දරු පැටවු ටික හදාගත්තා. නමුත් බලන්න අම්මාට අනිත් පැත්තෙන් සිදුවෙන දේ මොකක්ද? හාමුදුරුවනේ මාස 10ක් බඩේ තියාගෙන මම හදපු ලේ ටික කිරි කරලා දුන්න ඒ පුතා රටේ ගෑණි ලොකු වෙලා තමන් ගෙනාපු බිරිඳ ලොකු වෙලාලු. මේ අම්මාට ඒ ගැන දුක් වෙන්නේ නෑ. ඒ වුණාට අපේ හාමුදුරුවනේ අම්මේ ඇත්ත. ඔබ තමත් මිතුරියක් වෙන්නේ ලේලියට. දැන් ඔබ හිතන්නේ දසමාසයකට නොඅඩු කාලයක් කුසේ තියන් ඉඳලා ලේ ටික කිරි කරලා පොවපු නිසා මම ඊට වඩා දෙයක් ලබන්න ඕනේ කියන එක නෙමෙයි මම දන්නවා. ඇත්ත. නමුත් දරුවගෙන් යමක් ලැබෙන්න ඕනේ. දරුවා හොඳින් පවුලක් කරනවා නම් අම්මේ ඒක හොඳ නැද්ද? අම්මට පොල් ගෙඩියක් ගෙනලා දානවට වඩා, අම්මාට එළවලු ටිකක් ගෙනලා දානවට වඩා ඒ දරුවා කොතනකාර යහපත් ජීවිතයක් ගත කරනවා නම් අන්න අම්මේ ඔබ හොඳ මිතුරියක් වෙන්න ඔබේ ලේලියට. අම්ම අද ඔය හැංගීම අයින් කරලා මේ හැම අම්ම කෙනෙකුටම කියන්නේ මෙවැනි ප්‍රශ්න තියෙන සමාජය තුළ ඔබ ටිකක් ඉස්සරහට යන්න, කාරුණික වෙන්න, හොඳ මිතුරියක් වෙන්න. හැම වෙලාවෙම මිත්‍ර කියන සම්පත්තිය ඔබේ පෞල් ජීවිතවලට ගන්නට පුළුවන් නම් කොයිතරම් වටිනවද? බලන්න විතකදි කියනවා අනේ අපේ හාමුදුරුවනේ අපි එකට එකතු වෙලා අපේ අනාගතය ගැන ගොඩාක්ම බලාපොරොත්තු තියන් හිටියේ. මාව එයා හොඳින්ම ආරක්ෂා කළා. එයා ගැන මමත් හොඳට සොයනවා. එයා වැරදි කළේ නෑ. මමත් නෑ. අපි දෙන්න ගොඩාක් විශ්වාසයකින් හිටියේ. ඒ විශ්වාසය යාළුවෝ විසිනුත් ඒ සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම නැති කළා අපේ හාමුදුරුවනේ. අපි දෙන්නව ඈත් කළා. බලන්න අනාගතයක් ගොඩනංවපු තරුණ ජීවිත දෙකක් විනාශ කළා කියලා කියනවා යාළුවෝ. කොහොමද මේ විනාශ කරන්නේ? අඩුපාඩුකම් කියලා එමන් නැත්තම් කුලගොත් කතා කරලා අර අතන අහරමයි මෙහෙමයි මොකටද ඔය අර යාළුවා තුල අපි තුමු දුම්බීමක් තිබ්බ කියලා ඒ දුම්බීම නැති කළොත් Tamanට සිගරට් එකක් බොන්න විදියක් නෑ. ඇයි අර මිනිස්සුගෙන් තමයි දුම්මැටිය බොන්නේ. එමන් නැත්තම් ඒ කෙනාගේ මත්වතුර ටික පානීය කරන එක නැති කළොත් අපිට මත්වතුර ටිකක් බොන්න විදියක් නෑ. ඔහුගේ සල්ලි වලින් අපිට කාලා බීලා ඉන්න විදිහක් නෑ. ඔහුගේ සල්ලි වලින් සංගීතයක් බලන්න යන විදිහක් නෑ. ඔහුගේ මිල මුදලින් හැන්දෑවට කොයි හරි රස්තියාදුවේ වෙන ගමනක් යන්න විදිහක් නෑ. මොකද මේ දැරිවියක් හිතවිච්චි වෙලා අර මිනිස්යාගේ තිබිච්ච නරකකම් අයින් කරනකොට අර නරකෝ සිතුවිලි ඇති මිත්‍රයෝ ඒ සම්බන්ධතා ඛණ්ඩණය කරලා වෙන් කරලා ඈඩ් කරලා අර පුජ්‍යලයාගෙන් යැපෙන්න බලනවා. බලන කපුටාගේ හැටි සුජීවන් අහිරිකේන කාකසූරේන ඩන්සිනා. ඒ කියන්නේ අර බලු පැටියාගේ තුවාලයක් තියෙනවා. නැත්තම් පුංචි බලු පැටියාගේ ඇහැ අර කබ ගලල නරක් වෙලා කපුටා අර බලු කුක්ක ළඟට ගිහිල්ලා පන පිටින් ඉද්දි ඇහැට කොටනවා. තුවාලයේ වෙච්ච හරකා මන්න පාරක් කාපු හරකා අනුන්ගේ වත්තකට පනින්න නැති දෙයියනේ. කවුද දන්නේ හරකාට අවබෝධයක් තියනවද මේ කණුන්ගේ වත්තා කන් නැති කෙහෙල් පැලේ ඒ කපන්ට ඇති පිටේ කොටසක් ධාතයක කොටසක් අනේ ඒ තුවාල වෙලා තියෙද්දි ඒකම හාරගෙන කන කපුටෙක් වගේ බලන්න ඇතම් යාළුවෝ තමත් දරුවෙක්ගේ තියෙන 54 තුල ඔහුගේ මුළු ජීවිතේම විනාශ කරලා ඒකෙන් යැපෙන්න හදන හැටි ඔහුව විනාශයටපත් කරන හැටි අම්මා පච්චී ඒ වගේම රත්තරන් තරුණ දුවේ පුතේ මේ මත ටිකක් පිහිටන්න. එසේ වුණොත් විතරයි ඔබ මේව තීරුම් ගත්තොත් විතරයි ඔබට ලොකු ගමනක් යන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙම යන්න ඕනේ ගමනකට ශක්තිය ලබා ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ උත්සාහ කරන්න ලබා ගන්න. ඒ නිසා බුදු අම්මෙක් හැටියට ආදරණීය රත්තරන් බුදු තාත්තෙක් අප්පච්චියක් හැටියට අපිට ශක්තිය දෙන්නට ඕනේ. අපේ දිරිමත් ගමනේ හොඳ මිත්‍රයෝ බවට පත්වන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා මිතුරෙක් නොවේ නම් මේ ගමන යන්නට පුළුවන් කමක් නෑ. තමන්ගේ බිරිඳ හොඳ මිතුරියක් නොවේ නම් මේ අපේ ජීවන ගමන යන්නට පුළුවන් කමක් නෑ. ඒ නිසායි නිරන්තරයෙන්ම කියන්නේ තමන් විවාහ ජීවිතය තුළ හොඳ කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන්නට කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් සමහර කෙනෙක් හිතනවා විවාහ නොවි ඉන්න එක තුළ විවාහයක් නොවි ඉන්න එක තුල අර විවාහ වෙච්ච ඇත්තන් තුල පවතින ශ්‍රී දේවී කම නැහැ කියලා. ඒ කියන්නේ අවිවාහකව ඉඳීම බොහොම ඒකට කියනවා මූ යන්න ඉස්සරහට දාලා සලකමක් කියලා. එහෙමම අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීනි එහෙමද කියලා. අනේ එහෙම කියන්නට යන්නට එපා. ඔහු හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඇය හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්නට පුළුවන් මේ සමාජය තුල. සමාජයට ආදරය කරමින් අම්මට තාත්තට ආදරය කරමින් අවිවාහක හොඳ මිතුරියක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න පවුලක එක්කෙනෙකුට දෙන්නෙකුට මිතුරෙක් වෙනවට වඩා මුළු සමස්ත සමාජයකටම මිත්‍රත්වය ඇති කරගන්නට පුළුවන්. අන්න ඒ තුල තියෙනවා ලොකු දැක්ම. නමුත් මෙහෙම සිතන්න අවිවාහකව ගෙදරක ඉඳගෙන ඒ ගෙදර විවාහකාදීන්ටත් ප්‍රශ්න ඇති කරනවා න ะ. ගෙදරම ඉඳගෙන පිට ඇත්තොත් එක සම්බන්ධ වෙලා ගෙදර ඇත්තන්ට අනවින කරනවා නම් කඩාකප්පල්කාරී දේ කරනවා නම් අන්න ඒකත් බොහොම භයානකයි. ඒ නිසා සිත පිරිසුදු වෙන්නට ඕනේ, මිත්‍රශීලී සිතක් තියෙන්නට ඕනේ, කාටත් යහපතක් වේවා කියලා. එහෙම මිත්‍රශීලී සිතක් තියෙන කෙනාට සමාජයේදී වරදින්නේ නැහැ. යන තන යම් ජනපදං යාති නිගමේ රාජධානියෝ. පින්වත් මගේ රත්තරන් අම්මේ තාත්තේ තරුණ පුතේ දුවේ ඔබට යන තැන පුදුම විදියට මිත්‍ර සම්පත් ලැබෙනවා. මිතුරන් ලැබෙනවා. මිතුරියන් ලැබෙනවා. හොඳ අහන්ට ලැබෙනවා. කිසි දවසක තනිකමක් නැහැ. ඒ තනිකමක් නැති ජීවිතයක් අරගෙන යන්නට නම් අවිවාහක බව ඒකට බාධාවක් නොවේ. දැන් මේ බලන්න තමත් විදියක් මිතුරන්ගේ ස්වභාවය. ඒක තරුණ පුතෙක්. එයා ගෙදර ඉඳගෙන ගෙදර කාන්තාවකසේ දුවකසේ අතුපතු ගාලා ඔක්කොම වැඩ කරනවා. යාළුවෝ කියනවලු "ඔබ ගෑනු ළමයින්ගේ වැඩ කියලා." ඔබ ගෑනු ළමයින්ගේ වැඩ කියලා. දැන් පුතා අම්මත් එක්ක පාරේ ගමනක් යන්නේ. දැන් පුතා ගෙදර කොස්ස අල්ලන්නේ නැහැ. ඇයි අම්මත් එක්ක ගමනක් යන්නේ නැහැ? ඔයත් නිකන් ගෑනු ළමෙක් වගේනේ. අම්මලගේ පිටිපස්සෙන් යන්නේ ගෑනු ළමයිනේ කියලා කිව්වා කියලා පුතා ඒ හතර මයිමක යන්නේ නැහැ. අම්මා තනියෙන් සමහරක් වෙලාවට හැම තැනකටම ගිහිල්ලා ඇඬු කඳුලින් වැඩ ටික කරගෙන එනවා. අනේ මගේ ස්වාමියාත් නැති එකේ මේ කොළු පැටියගෙන්වත් මට ශක්තියක් තියෙනවා නම් කියලා හිතා. ඇයි පුතේ ඔබ මෙහෙම හිතන්නේ? ඔබ ඔය කරන වැඩවලට යාළුව විහිළු කළා කියලා ඒක අත්හරිනවද? නැහැ. පිරිමි දරුවෙක් ඒ වැඩ ටික කරනවා නම් අභිමානයක්. ඔබ අභිමානවත් දරුවෙක්. අම්මා තාත්තා වෙනුවෙන් අප කැප වෙන. මේවා ගැන ටිකක් හිතලා බලන්න. අම්මේ ඔබ හොඳ මිතුරියක් වෙන්න කියලා මම ඔබට කිව්වා. දැන් ඔබ කියනවා ඔබේ පුතා යාළු වෙලා ඉන්නේ කකුලක ටිකක් ආබාධයක් තිබෙන දුවෙක් එක. දැන් ඔබේ හිතේ තියෙනවා බලන්න අමිත්‍රශීලීකම. ඒ දුවට ලැබෙන දරුවන් අංගවිකලක වේද කියලා. දැන් මේ ඒ දුව එහෙම නැත්නම් පුතායි හිතවත් වෙලා ඉන්න දරුවා විවාහයක් වුණාට පස්සේ ඇති කරගන්න දරුවෙක් ඉන්නවනේ. ඒ දරුවත් විකලත්වයටපත් වෙයිද කියලා. මා දන්නේ දැන් කටු තියෙන ගස්වල කටු තියෙන ගස්ම පැලවෙන්නට පුළුවන්. ඒ වර්ග પરම්පරාවක් තියෙනවා. ඒකට අපි කියන ප්‍රවේණි විද්‍යාව කියලා. සමහරක් රෝග ලක්ෂණ නොයනවා නොවේ. නමුත් කිසි විටක ඔවිනි විකලත්වයක් එයිද කියලා ඔබ සිතනවා නම් මං හිතන්නේ ඒකේ දරුවට දක්වන්නව මහා අමිත්‍රශීලීකම. අමිත්‍රශීලීකම. දැන් අන්ධ මව්පියන්ට බලන්න හොඳ දරුවෝ ඉපදිලා නැද්ද? ඒ දරුවොත් අන්ධයිද? ගොළු මව්පියන්ට ඉපදිච්ච දරුවෝ ගොළුයිද? ඇයි අම්මේ මේ සමාජයේම මෙවැනි දේ තියෙද්දි යහපත් පැත්ත තියෙද්දි දෙයියනේ අපේ දරුවන්ගේ ගමන අර කරුණාවන්ත මිත්‍රශීලීකම පින්වත් අම්මේ අපි නවත්තන්නේ. එහෙමනම් මේ රට වෙනුවෙන් 38000ක් අපේ හමුදාවට බැඳිලා අද විකලත්වයට පත් වෙලා තරුණ පැටවු ඉන්නව. අම්මේ දරුවෙකුට කසාදයක් බැඳ ගන්නට බැරි වෙනව නේද? අපෝ යාට කකුලක් නැහැ. අපි යාළු වුණොත් එහෙම රන්න විරුප්ප තරුණ දරුවාගෙන් කකුලක් නැති ළමයි හම්බ වේවි. අම්මේ හිතන්නකෝ කොයිතරම් අමිත්‍රශීලීද? දුවේ ඔබ වැඩ කරනවා මේ අහිංසක පැටවුන් එක්ක. ඒ දරුවන් සිත් සෙවණක් මන්ද මානසික දරුවෝ. දැන් ඔබ තරුණ දුවේ කැටියට ප්‍රශ්න කරනවා "හාමුදුරනේ මම මේ දරුවන්ට හරි ආදරේ, හරිම මිත්‍රශීලී." ඒ වුණාට අපේ ගෙදරින් කියනවා "ඔයාටත් ඔය වගේ මොංගල් බබාන ලැබේවි. ඔය දරුවොත් එක්ක එකටම වැඩ කරොත්" කියලා. දුවේ සමහරක් විට වර්ණය වගේ දෙයක් එන්නට පුළුවන්. වර්ණය වගේ දෙයක්. ඒ කියන්නේ මෙහෙම දෙයක් වුණා ඇමරිකාවේ සුදු මව්පිය දෙපළකට කළු පුතෙක් ඉපදුණා. කළු පුතේ අපච්චි ඒ පුතා සැක කළා. මේක මනෝවිද්‍යාත්මක ගැටලුව. සැක කළා අනිසි දෙයක්ද කියලා පරීක්ෂා කරලා බලනකොට ලේ ඔක්කොම අම්මා තාත්තගෙම තමයි. වෙනස නැහැ. එහෙනම් මොකද හේතුව? හේතුව හොයලා බලනකොට අර පිටියේ ගහලා තිබුණා කළු දරුවෙකුගේ පින්තූරයක්. ඒ අභ්‍යන්තරයට ගියා. එහෙම එවැනි දෙයක් සිද්ධ වුණා. ආනන්ද මහරහතන් වහන්සේ හරි ලස්සන කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ කාන්තාවන් 500කට බණ කියන වැඩම කළා. රජ බිසෝවරු 500කට බණ කියන වැඩම කළා එක්තරා ඒ රජ මන්දිරයකට. ඒ ගියාට පස්සේ ඒ ඇත්තන්ට දරුවෝ ලැබුණා. මේ ස්වාමීන් වහන්සේ බොහෝම ශක්තිය ඇති කෙනෙක්. කිසිම වැරදෙහි බැඳෙන මහරහතන් වහන්සේ නමක් නෙමෙයි. ඒ කාලේ රහත් නොවෙලා හිටිය. නමුත් ඒ කාන්තාවන් 500ටම ලැබිච්ච දරුවෝ දුවේ මතක තියාගන්න ආනන්ද හාමුදුරන්ගේ ස්වරූපය තිබුණා. බොහොම ලස්සනයි. එවැනි ලස්සන හැඩරුව පැත්තක් එන්නට පුළුවන්. හැබැයි එසේ නැතිව ඔය ලෙඩ රෝග නම් එන්නට විදිහක් නැහැ. ලෙඩ රෝග එන්නට පුළුවන් කමක් නැහැ. මෑතම කාලෙක මං හැබැයි එක දෙයක් කියන්නම් පුතේ. මනසකට බලපෑවා එක්තරා මවකට ඔය කෑගල්ල ප්‍රදේශයේ දන්නැත්තෝ දන්නවා පුවත්පත්වල තිබිච්ච නිසා මම ප්‍රදේශය කිව්වේ නයික් මරුවා. දරුවෙක් ලැබෙන්නේ සමේ අන්තිමේදී ඒ ඉපදුනා දරුවෙක් හැබැයි නයාගේ ස්වරූපයේ තියෙන අඩු වයසෙන් ලැබිච්ච දරුවෙක් අන්තිමේදී මරණයට පත් වුණා. ඒ දරුවත් කොහොමද? එවැනි මානසික බලපෑම් නැතුවා නෙවෙයි. නමුත් මිත්‍රශීලීව යමක් කරනවා නම් ඒ දරුවන්ගේ අඩුපාඩුකම තුළ ඒ කරන සේවය තුළ ඔබට අඩුපාඩුවක් ඇතිව දරුවෙක් ඉපදෙන්න හිටියත් අනිවාර්යයෙන්ම ඉපදෙන දරුවා මහා ප්‍රඥාවන්ත දරුවෙක් බවට පත් වෙනවාමයි. ඒ නිසා ඔබ කරන මෙහෙවර ශක්තිය ඔය වටපිටාවට තියෙන දේ එන දේවල් වලට බය වෙන්නට එපා. හොඳට කාරුණික හැඟීම් ඇති කරගෙන, මෛත්‍රී සහගත හැඟීම් ඇති කරගෙන සමාජයට මෙත් වඩාගෙන ඉස්සරහට යන්න බලන්න. දැන් මේක ගොඩාක් දෙනෙකුට තියෙනවා. පවුලේ මෙවැනි දරුවෙක් හිටියොත් අනිත් දරුවන්ටත් ඔය මානසිකත්වය ඇති වෙයිද කියලා හිතනවා. පින්මත මනෝවිද්‍යානුකූලව බෞද්ධ මනෝවිද්‍යානුකූලව නම් එසේ බරපතල දේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සරල අරමෙණි දේවල් සිද්ධ නොවෙනවා නෙවෙයි. ඒ මත පිහිටා බය වෙලා අපි කරගෙන යන සේවාවන් කිසිවක් අඩු කරන්නට එපා. තරුණ වයසේදී කෙනෙකුට සමාජයට මෛත්‍රී කරන්න, යම් යම් අඩුපාඩු ඇතිව ඉන්න අයට මෛත්‍රී කරන්න සිත පහළ වෙන එකක් මිත්‍රශීලීකම. පුතේ එවැනි දේවල් වලටපත් වෙන්නේ දැන් ඇයි මොංගල් වගේ දරුවන් උපදින්නේ? මූලික හේතුවක් තමයි ගංජා, මත් වතුර, මත් ද්‍රව්‍ය, දුම්පානය. එතකොට අපි එවැනි දරුවෙකුට කර්මයක් කියලා කියනවද? නෑ. ඔබේ නම් මෛත්‍රී කරනවා මේ සමාජයෙන් වැරද්දක් නිසා පිළිච්ච ඊළඟ වයස් පරතරය, මව්පිය දෙපළ අතරේ ඇතිවෙන වයස් පරතරය. ඒ වයස් පරතරය නිසා මෙවැනි දරුවන් උපදිනවා. ඊළඟ මව ගැප්ගත් සමයේදී පියාගෙන් කන පහරවල්, ගුටි බැට මේව පුතේ හේතු වෙනවා. එතකොට ඔබ කරුණාවක් දක්වනවා එවැනි සමාජගත දෝෂයකින් ඉපදිච්ච රත්තරන් දරු පැටියෙකුට. හිතලා බලන්න. ඊළඟ මමක් තමන්ට ගැබක් ඇති වෙච්ච සමයේදී අන්තිම මොහොත දක්වාම රැකියාවට යන්න වීම. එවැනි මමකට මේ සමාජයේ පිළිතරණක් නැතිකම. පාරතොටවල් වල කඩතොළු නිසා යන බස් එකේදී අර ගැස්සීම් ආදිය නිසා දරුවට හානිකර තත්ත්ව. ඇයි දුවා පුතා අපි මෙවැනි ඇත්තන්ට උපකාර නොකරන්නේ? මගේ තරුණ පුතේ දුවේ ඔබ උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන දරුවෙක් හැටියට විභාගයට ඉස්සර වෙලා බෝධි පූජාව කරන්න. ඒක කරන ගමන්ම මතක තියාගන්න අනේ විකලත්වයටපත් වෙච්ච දරුවෝ ඉන්න තැනකට ගිහිල්ලා එයාට සලකන්න, එයාට පොඩි දානයක් දෙන්න. උසස් පෙළ විභාගයේ පන්තියේ ඉන්න ඔබ අවසාන මොහොතේම ඔබට තියෙන අර අවුට් මේ අවුට් කියලා විරලා ලොකු උත්සව ගන්නවා. ඒ උත්සවයට වියදම් කරන සල්ලි ටික එක එක්කෙනා අතිනත අල්ලගෙන පුතේ දක්වන ඔය අමුතු ආකාරයේ නැටුම් ටික පැත්තකට දාලා තරුණ ළමයි කොච්චර ඉන්නවද මේ අසරණ වෙලා විකලත්වයටපත් වෙලා ලෙඩ වෙලා එවැනි තැනකට ගිහිල්ලා පිළිසරණක් වෙන්න. ඒ මුදල් ටිකෙන් දන් වේලක් පූජා කරන්න රත්තරන් තරුණ පුතේ දුවේ මේක අහගෙන ඉන්නවනම් මේ පාර අපේ උසස් පෙළ පන්තියේ විභාගෙට ඉස්සර වෙලා අපි අයින් වෙනකොට අපේ ටියුෂන් එකේ අපි ඔක්කොම අපේ ගුරුතුමත් අල්ලගෙන අමුතු නැටුම් ගෙයුම් සංගීත සින්දු කීම් නෙවෙයි අපි යනවා තැනකට ගිහිල්ලා එවැනි තැනක අර විකලත්වයෙන් ඒ මන්ද මානසිකත්වයෙන් ඉන්න දරුවන්ට අපි ශක්තියක් දීලා අපේ ප්‍රඥාව වර්ධනය වේවා කියලා අපි සතුටු සිත් පහල කරගන්නවා කියලා පුතේ සිතන්න. අන්න මිත්‍රශීලීකම. මෙන්න මේ වගේ සැබෑ මිත්‍රයෙක් වෙන්න. කිසි විටක මත්වතුර දෙයක් මේව දෙන්න එපා කාටවත්. හොඳ මිත්‍රශීලියෙක් වෙන්න. ඔබේ තියෙනවා මිතුරු සමාජ තුල ඔබට පුළුවන්කම තියෙනවා. අපි මිත්‍රයෝන, අපේ මිත්‍ර කණ්ඩායමන අනිවාර්යයෙන්ම අපි නරක දේ නොකොට ඉස්සරහට යනවා. මේ සමාජයේ නරක දේ පේන්න තියෙනවා. ඒ නරක දේවල් අපි සමාජයෙන් අයින් කරන ගම අපිත් ඒවා තුල රඳන්නේ නැහැ. අපි ඒවා තුල නිමග්න වෙන්නේ නැහැ. අපි ඒවා ඇඟට දාගන්නේ නැහැ. යහපත් කෙනෙක්. ඒ යහපත් භාවය තමයි රත්තරන් තරුණ දුවේ පුතේ අම්මේ තාත්තේ අනුන් කරන කියන දේ නොකර අපි ඉස්සරහට යන්. එම්නම් ඔබ ඔබේ දරුවන්ට හොඳ මිතුරියක් වෙන්න. අම්මේ ඔය පේන දේවල් වලට උස්සගෙන දුවන්නට එපා. අතන එක්කෙනෙක් තෝරනවා, මෙතන එක්කෙනෙක් තෝරනවා. අපිත් කොහොම හරි අපේ පුතා, අපේ දුවා අහවල් හොඳ ගායකයා කරන්න ඕනේ, ගායිකාව කරන්නට ඕනේ. අම්මේ ඔය පිස්සුවෙන් අත මිදෙන්නකෝ. හද්ද පිටිසර ගම්මානවල මගේ රත්තරන් දුවේ පුතේ මේ නගරවල තියෙන ඔවිනි දේවල් වලට නම් හසු වෙන්නට එපා. මිතුරියෝ නෑ කියලා හොඳටම මතක තියාගන්න. ඔබේ ජීවිත පවා විනාශයටපත් වෙන්නට ඇයි අම්මේ අරගෙන දුවන්නේ? අන්න ළමා නාට්‍යයක් තියෙනවා, ළමා චිත්‍රපටියක් තියෙනවා. අපේ දරුවා මේකට කොහොම හරි රිංගව ගන්නට ඕනේ. අම්මේ ඔබත් ඔබේ දරුවාත් විනාශ වෙනවා, පවුලම විනාශ වෙනවා. නෑ, අපි හොඳ රංග දැක්වීමක් මේ සමාජයේ මිත්‍රශීලීව කරමු. හොඳ ගායනයක්, හොඳ ශක්තියකින් යුක්තව අපි මේ සමාජයේම කරමු. සැබෑ ගුණ ගයන්නට, සැබෑ දහම ගයන්නට ශක්තිමත් ජීවිත අපේ දරුවන් තුළින් ගොඩනංවමු. ඔය අමුතු තත්ත්වවලට නොගිනාවට අපිට පුළුවන්කම තියෙන හොඳ පවුලක් කන්ට පුළුවන්. හොඳ අධ්‍යාත්මික ගුණ වගාවක් ඇති, හොඳ චරිත සංවර්ධනයක් ඇති දරුවෙක් හදන්න. මගේ දත්තරම් බුදු අම්මට තාත්තට ඔය අමුතු තත්ත්ව වලින් ඉස්සරහට ගේනවා කියලා නොදිව්වාට. ඒ නිසා විශේෂයෙන්ම ගැමි ජීවිත ගත කරන මගේ මව්පියනේ, ඔබේ දූ දරුවන්ගේ දක්ෂතා, කුසලතා සියල්ලක් ඉස්සරහට ගේන්න. ගමේ පන්සලේ, ගමේ සමාජය තුළ තැනක් ලබා දෙන්න. අනිත් පැත්තෙන් ඔබ ආදරණීය වෙලා, මිත්‍රශීලී වෙලා, ගෙදර ඉන්න දරුවා එක්ක නිරන්තරයෙන් කතා බහ කරන්න, දරුවාගේ ප්‍රශ්න අහන්න. අද අපිට පේනවා ලියුම් 100,000 ගානක් පැමිණීමෙන් පින්වත් අම්මා අප්පච්චි එක සතියකට දරුවන්ට අද කියන්න කෙනෙක් නැහැ. ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. අද ඇහුම්කම් දීගෙන ඉන්න කෙනෙක් නැහැ. හොඳ උපදේශනයක් ගන්න කෙනෙක් නැහැ. ඒ උපදේශනය ගන්නට ගියොත් එimhe ඒ දරුවා නරකට පෙළඹෙන්නටත් පුළුවන්. මෙන්න මේ නිසා අපේ මව්පියන්ගේ ඇහුම්කම් දීම මිත්‍රශීලී බවක් බව මා විශේෂයෙන් කියන්නට ඕනේ. මේ කියන කාරණාත් එක්ක අපිට දැන් වැටහෙනවා තේරෙනවා අපේ ජීවිත කොයි විදිහටද අරගෙන යා යුතු වන්නේ කියලා. ඒ නිසා පුංචි දුවේ පුතේ ඔබේ මිතුරුකමත් ඔබත් සැබෑ මිත්‍රයෙක් බවට පත් වෙලා කවුරුවත් නරකට පොළඹවන වචනයෙන් අපි රවට්ටන එවැනි තත්ත්වවලට පත් කරගන්නට එපා. ඒ නිසා මේ සරල දහම් කාරණා ටික එදිනදා ජීවිතයට යාබද කරගෙන තමන් හොඳ මිත්‍රශීලී සමාජයක් අපේ සමාජය තුළ ගොඩනම්වනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. අපි මීට අනුබද්ධිත කාරණා අප්‍රමාණිකය ආදී තිබෙනවා. පරිසරයේ මිතුරෙක් වෙන්නේ කොහොමද ආදී වශයෙන්. ඒ නිසා මේ කරුණු සියල්ලක් ගොනු කරගෙන අපේ සමාජය යහපත් වූ මිතුරුම කණ්ඩායමක්, මිතුරු හවුලක්, මිතුරු සමාජයක්සේ එකිනෙක කෙනාට ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කිසිම ભેදයක් නැති සාමකාමී සමාජයක්ම බවට පත් වේවා කියන සාදු ප්‍රාර්ථනාව කරනවා. ඔබ සෑම දිනාටම නිවන් සැප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.